පළවෙනි ප්‍රශ්නේ දීයති රූපයේ උත්තල බහුවශ්‍රයක් සහ අවතල බහුවශ්‍රයක් නම් කරන්න. අපි දන්නවා උත්තල බහුවශ්‍රයක නම් අභ්‍යන්තර කෝණ පරාවර්ත කෝණ එන්න විදිහක් නැහැ. එක පරාවර්ත කෝණයක්වත් තියෙන්න බෑ. එතකොට අපිට මෙතන උත්තල බහුවශ්‍රය විදිහට ගන්න පුළුවන් A B C D E. පංචාශ්‍රය තමයි මෙතන උත්තල බහුවශ්‍රය වෙන්නේ. A B C D E කියන පංචාශ්‍රය උත්තල බහුවශ්‍රය වෙනවා. ඊළඟට අවතල බහුවශ්‍රය. අවතල බහුවශ්‍රයක එක පරාවර්ත කෝණයක් හරි තියෙන්න ඕන. මෙතන A B C D F E කියන ෂඩාශ්‍රය. ඒකේ පාද 6ක් තියෙනවා. A B C D E F කියන රූපේ තමයි මෙතන අවතල බහුවශ්‍රය වෙන්නේ. දෙවෙනි කොටස දෙවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන භාග විෂම භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස වෙන් කර දක්වන්න. මෙතන විෂම භාග ගන්න පුළුවන්. විෂම භාගයක් වෙන්න නම් හරයට වඩා ළවේ විශාල වෙන්න ඕන. ඒකට පළවෙනි විෂම භාගය වෙන්නේ මෙතන 9 11. ඊළඟට විෂම භාගය ගන්න පුළුවන් 8 13. ඒ දෙක විතරයි මෙතන විෂම භාග වෙන්නේ. මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්න නම් පූර්ණ සංඛ්‍යා කොටසක් සහ භාගමය කොටස දෙකක්ම තියෙන්න ඕන. එතකොට මෙතන පළවෙනි මිශ්‍ර සංඛ්‍යාව වෙන්නේ 1 5 4. තව මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා 2 7 3. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ රූපේ දැක්වෙන්නේ පරිමාව 72 ඝන සෙන්ටිමීටර් රූ ඝනකාභයකි. එහි උස සොයන්න. අපි දන්නවා ඝනකාභයක පරිමාව ලැබෙන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසෙන්. එතකොට මෙතන දිග දීලා තියෙනවා 6 සෙන්ටිමීටර්. ඊළඟට පළල දීලා තියෙනවා 3 සෙන්ටිමීටර්. අපි උස ගමු h කියලා. මේ ගුණිතේ සමාන වෙන්නේ 72 ඝන සෙන්ටිමීටර් වලට. මෙතන මේකේ ගුණිතේ එනවා 6 18. එතකොට h හොයාගන්න පුළුවන් ලේසියෙන්ම 72 බෙදීම 18. 72 18ෙන් බෙදුනහම පිළිතුර වෙන්නේ 4. 4 සෙන්ටිමීටර් තමයි මෙතන උස වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ 1 5 4 දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. 1 5 4. අපිට මේකේ පූර්ණ සංඛ්‍යාමය කොටස සහ භාගමය කොටස වෙන් කරොත් 1 5 4. 1 මේක මම හරය 10 වෙන භාගයක් බවට හරවනවා. හරය ලැබේ දෙකම දෙකෙන් ගුණ කරලා. එතකොට මෙතන එනවා 10 8 කියලා. දැන් අපිට ගන්න පුළුවන් 1 මේක දශම සංඛ්�යාවක් විදිහට ලිව්වොත් 0.8. එකතු කරොත් එනවා 1.8. එහෙනම් 1 5 4 දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ 1.8 කියලා. පස්වෙනි ප්‍රශ්නේ ගැලීම් සටහනක් තියලා තියෙනවා. මෙන්න මේ විදිහට මම කැන්දොත් මේ පුරවල දීලා තියෙනවා මෙන්න මේ කොටස් ටික. x මෙතන 3x. ඊළඟට මෙතනින් එළියට එන්නේ 3x ධන 1. මෙතන තියෙනවා 3x ධන 1. මෙතන 22. ඊළඟට මෙතන 3x. මෙතන 21. මේකේ බෙදීම 3. මෙතන x. මෙතන හිස්තැන. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. දැන් x මෙතෙන් දෙන්න ඕනේ ගණිත කර්මයේ x මොන ගණිත කර්මය කරොත්ද 3x වෙන්නේ. මෙතන දෙන්න ඕනේ ගුණ කිරීම 3. ඊළඟට
3x මෙතන ධන එකක් එකතු වෙලා තියෙනවා. මෙතෙන්ට එකක් එකතු වෙන්න ඕන. 3x එකක් එකතු වුණොත් තමයි 3x ධනයක වෙන්නේ. ඒකම මෙතෙන්ට එනවා 3x ධනයක සමාන වෙන්නේ 22ට. ඊළඟට මේකේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය වෙන්නේ ඍණයක 22ෙන් එකක් අඩු වුණොත් 21යි. 21 3ෙන් බෙදුනහම මෙතන පිළිතුර වෙන්නේ 7. x වල පිළිතුර වෙන්නේ මෙතන 7. x සමානයි 7යි. 6 වෙනි ප්‍රශ්නේ බෙහෙත් පෙත්තක ස්කන්ධය 175 මිලිග්‍රෑම් කි. බෙහෙත් පෙති 12ක ස්කන්ධය මිලිග්‍රෑම් වලින් දක්වන්න. 175 මිලිග්‍රෑම්. මේක ගුණ කරන්න ඕනේ 12. වෙනම ලියා ගන්නවා මම 175 12ෙන් ගුණ කරන්න. 12 5 60 බිඳුව දැම්ම 6ක් විතරයි. 12 7 84යි. 84 6යි. 90 බිඳුව දැම්ම 9ක් විතරයි. 12 1 12යි 9යි 21යි. එතකොට මේක මිලිග්‍රෑම් 2100යි මිලිග්‍රෑම්. මේක සම්පූර්ණයෙන් මිලිග්‍රෑම් වලින් අහලා තියෙන හන්දා ගැටලුවක් නැහැ. මෙහෙම තියන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ සිතුලිගේ උපන් දිනය 2012 3යි 18 වේ. 2024 8යි 5 දිනට ඇගේ වයස අවුරුදු මාස සහ දින වලින් සොයන්න. 2024 8 වෙනි මාසේ 5. මේකෙන් අඩු කරන්න ඕනේ සිතුලිගේ උපන් දිනය. 2012 3යි 18. මෙතන 5ෙන් 18 අඩු කරන්න බැරි හන්දා මාස පැත්තෙන් එකක් මෙතෙන්ට ගන්නවා. එතකොට මේක මාස දින 30ක් වෙලා තමයි එන්නේ. 30යි 5යි මෙතන එකතු කරොත් 35යි. දැන් මෙතන ඉතුරු තියෙන්නේ 7යි. 35ෙන් 18 අඩු කරනවා. 15ෙන් 8ක් 7යි. මෙතන එතකොට 2යි 2ෙන් 1 1. 7ෙන් 3ක් අඩු කරොත් 4යි. මෙතන 2024ෙන් 2012 අඩු වෙනවා. 24ෙන් 12ක් අඩු වුණොත් මෙතන 12යි. මෙතන බිඳුවක් එන්නේ. එතකොට පිළිතුර වෙන්නේ මේකේ පිළිතුර නැවත ලිව්වොත් අවුරුදු 12යි මාස 4යි දින 17. 8 වෙනි ප්‍රශ්නේ හිස්තැන් පුරවන්න දීලා තියෙනවා. පළවෙනි කොටස 4.3 ගුණ කිරීම 10. 10ෙන් ගුණ කරද්දී දශම තිත එක ස්ථානයක් ඉදිරියට යනවා. එතකොට මේකේ පිළිතුර වෙන්නේ 43. ඊළඟට දෙවෙනි කොටස 0.43 බෙදීම 100. 100ෙන් බෙදද්දී දශම තිත ස්ථාන දෙක පිටිපස්සට යනවා. එතකොට 0.43 ඉඳන් ස්ථාන දෙකක් පිටිපස්සට ගියොත් පිළිතුර වෙන්නේ මෙන්න මේක. 0.0043. 9 වෙනි ප්‍රශ්නේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 84 කි. එහි පළල 7 සෙන්ටිමීටර් නම් දිග සොයන්න. මේකේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක වර්ගඵලයෙන් දිග ගුණ කිරීම පළලින්. එතකොට අපිට මේකේ වර්ගඵලය 84යි වර්ග සෙන්ටිමීටර් බෙදන්න පුළුවන් 7. මෙතන බෙදුනහම එනවා 12 සෙන්ටිමීටර්. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ අපිට රූප සටහනක් දීලා තියෙනවා. රූපේ දැක්වෙන වෘතයේ කේන්ද්‍රය OB. ABC යනු වෘතයේ මත පිහිටි ලක්ෂ 3කි. ABC ලක්ෂ 3 තියෙන වෘතයේ මත O කේන්ද්‍රය. පළවෙනි කොටසේ අහනවා ABO ත්‍රිකෝණය පාදවල දිග අනුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? ABO. ABO ත්‍රිකෝණේ OA සහ OB කියන්නේ වෘතයේ අරයන්. ඒ දෙක දිගින් සමානයි. එතකොට ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන වෙනකොට අනිත් පාදය ගැන අපිට කියන්න බෑ. ඒක අරය නෙමෙයි. පාද දෙකක් පමණක් දිගින් සමාන නිසා මේක සමද්විපාද ත්‍රිකෝණයක්. ඊළඟට දෙවෙනි කොටස මහා කෝණික ත්‍රිකෝණයක් නම් කරන්න. මෙතන AOC කියන්නේ මහා කෝණයක්. එතකොට මහා කෝණික ත්‍රිකෝණයක් අපිට නම් කරන්න පුළුවන් AOC
ත්‍රිකෝණය. AOC ත්‍රිකෝණය මහා කෝණික ත්‍රිකෝණය. 11 වෙනි ප්‍රශ්නේ රූපේ දී යති A බඳුන ජලයෙන් පිරවීම සඳහා B බඳුනෙන් ජලය දැමිය යුතු වාර ගණන සොයන්න. A බඳුනේ තියෙන්නේ ප්‍රමාණය 3 ලීටර්. 3 ලීටර් පුරවන්න ඕනේ B වල 150 මිලිලීටර් වලින්. 3 ලීටර් මිලිලීටර් කරොත් 3000යි මිලිලීටර්. ඒක බෙදෙනවා 150යි මිලිලීටර් වලින්. බිඳුවට බිඳුවක් කැපුවා. මෙතන බෙදුවොත් එනවා 15 වරක් 2 30යි. තව බිඳුවක් එනවා. එහෙනම් 20 වතාවක් මේකෙන් පුරවන්න ඕන. වාර ගණන වෙන්නේ 20. 12 වෙනි ප්‍රශ්නේ x යට 2 ධන 7. මෙම වීජීය ප්‍රකාශනයේ පළවෙනි කොටස අහනවා පද ගණන. පද ගණන වෙන්නේ මේකේ 2යි. පළවෙනි පදයේ x යට 2, ඊළඟ එක වෙන්නේ 7. පද ගණන 2යි. දෙවෙනි කොටස x සංගුණකය. x සංගුණකය වෙන්නේ මෙතන 2n 1. 13 වෙනි ප්‍රශ්නේ p සමානයි 1 සිට 25 තෙක් සමචතුරස්‍ර සංඛ්‍යා. මෙම කුලකයට අයත් අවයව සියල්ල ලියා දක්වන්න. මෙතන 1 සිට 25 තෙක්. තෙක් කිව්වොත් මුලාග දෙකම ගන්නවා. ඒක මේ විදිහට මතක් කරගන්න පුළුවන්. තෙක් කිව්වොත් මුල අග. දක්වා ගන්නෑ අග. අතර කිව්වොත් ඉන් අනේ ගන්නෙම නෑ මුල අග. එතකොට තෙක් කිව්වොත් මෙතන දෙකම ගන්නවා. අපිට ලියන්න පුළුවන් මේකේ අවයව ටික. එක කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යාවක්. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ 4. 9 16 25. 14 වෙනි ප්‍රශ්නේ පහත සංඛ්‍යා ආරෝහණ පටිපාටියට ලියන්න. දශම සංඛ්‍යා ටිකක් තියෙන්නේ. ආරෝහණ පටිපාටිය කිව්වහම කුඩා එකේ ඉඳන් විශාලයක දක්වා. මෙතන කුඩාම දශම සංඛ්‍යාව මොකද්ද? දශම සංඛ්‍යා දෙකක පූර්ණ සංඛ්‍යා කොටස දීලා තියෙනවා 3. එහෙනම් අනෙක් 3ෙම පූර්ණ සංඛ්‍යා කොටස බිඳුවනේ. එතකොට බිඳුව තියෙන 3ෙන් අඩුම එක තෝරගන්න ඕන. පළවෙනි දශම ස්ථානයේ බැලුවොත් බිඳුව තියෙන 3ේ පළවෙනි එකේ 3, ඊළඟ එකේ 5, ඊළඟ එකෙත් 5. එහෙනම් කුඩාම වෙන්නේ මෙතන 0.35. ඊළඟට කුඩා එක වෙන්නේ 0.5. ඊළඟට එන්නේ 0.53. මෙතන දෙවෙනි දශම ස්ථානයේ ගත්තොත් මෙතන තියෙන්නේ බිඳුව, මෙතන තියෙන්නේ 3. ඊළඟ එක 3 පූර්ණ සංඛ්‍යා කොටස 3 වෙන දෙකෙන් පළවෙනි දශම ස්ථානයේ අපි චෙක් කරොත් එකක බිඳුව තියෙනවා, අනිකේ තියෙන්නේ 3. එහෙනම් ඊළඟට එන්න ඕනේ 3.03. අවසානයේට එන්නේ 3.35. 15 වෙනි ප්‍රශ්නේ සවිදි බහුවස්ත්‍ර තෝරා ඒවායේ අක්ෂරය ලියා දක්වන්න. සවිදි බහුවස්ත්‍රයක් වෙන්න නම් පාද සියල්ලම සමාන වෙන්නත් ඕන, කෝණ සියල්ලම විශාලත්වයෙන් සමාන වෙන්නත් ඕන. මෙතන පළවෙනි එක ඍජු කෝණාශ්‍රයක්, ඒක ගන්න බෑ. ඊළඟට දෙවෙනි එක සමපාද ත්‍රිකෝණය ගන්න පුළුවන්. ඊළඟ එක ගන්න බෑ. D එකත් ගන්න පුළුවන්. B සහ D තමයි මෙතන සවිති බහුවස්ත්‍ර වෙන්නේ. 16 වෙනි ප්‍රශ්නේ හිස් කොටුව තුරට ගැලපෙන අගය ලියන්න. මෙතන තියෙන්නේ ඍණ 6, ඊළඟට ධන, මෙතන හිස් කොටුව සමානයි ධන 2.45. මෙතන අපි දන්නවා නිකෙල දෙකක් එකතු කරද්දී වඩා වැඩි නිකෙලෙන් වැඩි නිකෙලේ විශාලත්වයෙන් අඩු විශාලත්වයේ අඩු කරලා ඒකේ වැඩි එකේ ලකුණ තමයි එන්නේ. එතකොට දැන් මෙතන ලකුණ ඇවිත් තියෙන්නේ ධන ලකුණ. එහෙනම් මේ නිකෙල දැනෙන කිරයක් වෙන්න ඕනේ. එතන විශාලත්වයේ මීට වඩා වැඩි වෙන්න ඕන. විශාලත්ව අතර වෙනස තමයි මෙතන 2.45 විදිහට එන්නේ. එතකොට අපි මෙතන නිකිලේ හොයාගන්න කරන්න ඕනේ 6ට එකතු කරන්න ඕනේ 2.45. 6ට 2.45 එකතු කරොත් මෙතන එනවා 8.45. මෙතන ධන වෙන්නත් ඕන. පිළිතුර වෙන්නේ ධන 8.45.
17වෙනි ප්‍රශ්නේ අපිට රූප සටහනක් දීලා තියෙනවා. මෙම රූපයේ දැක්වෙන මිශ්‍ර සංඛ්‍යාව ලියන්න. පළවෙනි කොටස. කොටු තුනක් මේකේ තියෙන්නේ. කොටු සෑම කොටුවක්ම සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. පළවෙනි එක සම්පූර්ණ කොටු දෙකම පාට කරලා තියෙනවා. එතකොට එතනින් එනවා පූර්ණ සංඛ්‍යා කොටස 2 කියලා. ඊළඟ එකේ අවසාන කොටුවේ සම්පූර්ණශ්‍රේ කොටස් 8කට බෙදලා තියෙන එකේ කොටස් 3ක් පාට කරලා තියෙනවා. එතකොට එතන භාග කොටස එන්නේ 2යි 8න් 3 කියලා. මිශ්‍ර සංඛ්‍යාව වෙන්නේ 2යි 8න් 3. දෙවෙනි කොටස එය විෂම භාගයක් ලෙස ලියන්න. 8 වරක් 2 16යි 16යි 3යි 19යි. ළවයට එන්නේ 19, හරය තියෙන්නේ 8මයි. 19 යට 8. ඊළඟට 18වෙනි ප්‍රශ්නේ 72 පාද ප්‍රථමක සංඛ්‍යාව වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න. 72 අපිට බෙදන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාව වලින්. පළවෙනි ප්‍රථමකයේ වෙන්නේ 2. එතකොට මෙතන 36 එනවා. නැවතත් දෙකෙන් බෙදනවා 18යි. නැවත දෙකෙන් බෙදන්න පුළුවන් 9. ඊළඟට බෙදන්නේ 3. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවෙන් 3 වරක් 3යි. 3 වරක් 1යි. මෙතෙන්ට 1 එනකන් අපිට බෙදීම කරගෙන යන්න පුළුවන්. දැන් අපිට 72 ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතේ. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. එනං 72 සමාන වෙනවා. 2ව මෙතන 3ක් තියෙනවා. 2 3වෙනි බලය ගුණ කිරීම 3 2වෙනි බලය. ඊළඟට 19වෙනි ප්‍රශ්නේ 7 සෙන්ටිමීටර 6 මිලිමීටර දිග ඉරටු කැබලි යොදා මෙම සවිති ෂඩාශ්‍ර හැඩැති රාමුව සකස් කර ඇත. මෙම රාමුව සෑදීමට අවශ්‍ය කම්බිවල මුළු දිග සොයන්න. කම්බිවල මුළු දිග කියන්නේ මෙතන පැති 6ම එකතු. එතකොට එක පැත්තක් 7 සෙන්ටිමීටර 6 මිලිමීටර. ඒක ගුණ කරන්න ඕනේ 6. සෙන්ටිමීටර් මිලිමීටර් 7 සෙන්ටිමීටර් 6 මිලිමීටර් මේක ගුණ කරනවා 6. 6 වරක් 6 36යි. නමුත් අපිට මෙතන මිලිමීටර් පැත්ත තියන්න පුළුවන් 6 විතරයි. 3ක් අනිත් පැත්තට යනවා. 6 වරක් 7 42යි 3යි 45යි. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ 45යි. මේකේ අවශ්‍ය කම්බිවල මුළු දිග වෙන්නේ 45 සෙන්ටිමීටර් 6 මිලිමීටර්. 20වෙනි ප්‍රශ්නේ PRQ කෝණය සමානයි අංශක 140. කෝණය ඇඳ නම් කරන්න. මුලින්ම අපි කරන්නේ මේකේ මෙහෙම සරල රේඛාවක් ලකුණු කරගන්නවා. මෙතන PRQ කෝණය ශීර්ෂය වෙන්න ඕනේ R. මම මේ පාදයේ මේ කෙළවර මම Q විදිහට ලකුණු කරගන්නා. එතකොට P ලක්ෂය තමයි හොයාගන්න ඕනේ දැන්. කෝණ මානය අරගෙන මේකේ මධ්‍ය ලක්ෂය මේකත් එක්කලා සම්පාත වෙන්න ඕන. පාදම රේඛාව RQ ත් එක්කලා සම්පාත වෙන විදිහට තියාගත්තා. මේ ආකාරයට. දැන් මෙතන ඇතුළත වෘතයෙන් අපි කෝණය ගණගෙන යන්න ඕන. මෙතෙන්ට එනකොට 90යි 100 110 120 130 140 මෙන්න මෙතනින් තිතක් තියා ගන්නවා. දැන් R ලක්ෂය සහ මේ අපි තියාගත්තු තිත තමයි යා කරන්න ඕන. මේ විදිහට. මෙතන P ලක්ෂය. මේ කෝණය වෙන්නේ අංශක 140.